පාර්ලිේන්තුව උත්තරීතරයි. එහෙම තමයි කියන්නේ. මේ පාර්ලිමේන්තුව උත්තරීතර වනාට එතනට ඔය උත්තරීතරයි කෙලා හිතාගෙන ඉන්න අයව යවන්නේ අපි ඒකන්නේ ජනතාව ජනතාව තමයි තීන්දු කරන්නේ ඔය කාවකාවත් උත්තරීතර පුටුවල ඉන්දනවද එහෙමත් නැත්තම් බස්සල ගෙදර යවනවාද කියලා. එනිසා එකක් මතකතියාගන්න. තැන උත්තරීතර වනාාට ඔතනට යවන බලේතියන්නේ ජනතාවටයි. ඒ කියන්නේ අවසානයේ ජනතාව තමයි හිෙනම් උත්තරීතර වෙන්නේ. ජනතාවට වඩා උත්තරීතර තැනක් තියෙන්න්න බැහැ. මන්ත්‍රයේ මැති ඇමතිවරූ පාර්ලිමේන්තෝට යන්නේ වැටුපකට. එ අයට දීමනා ලැබෙනවා, කෑමබීමටික ලැබෙනවා, කෝටි ගණන් වාහන ලැබෙනවා. අවරුදු පහට විශ්රාම වැටපගුත් ලැබෙනවා, ඒව වර ප්‍රසාද. ඒ වර ප්‍රසාද හදාගත්තේ සම්මත කරගත්තේ විශ්්‍රාම වැටුපහදාගත්තේ ඔය කණ්ඩායමම තමයි එකතු වෙලා. දැන් මේ වරප්‍රසාධවල අයිතිය සීීමාව පනිමින් තියෙන්න්නේ පැනලා තියෙන්නේෙ. රට යහිංස මිනිස්සු ත්‍රීවිල්ලෙකට පෙට්‍රරල් ලීටරේ ගහගන්න පෑ හතාටක් පෝලිම්බලයින්නවා. නමුත් බලන්න මේ මැති අමතුරු ඊයේ පාවිච්ච කළ වාහන, ඉඳන ශෙඩ්ඩ එකක පෙටරල් ඩීසල් මුළු ශෙඩ්ඩකම ගැහුවත් මේවාහනවලට මදි. ඒසා විශාලවාහන. දැන් මන්ත්‍රී වර ප්‍රසාදවලට මුවාවෙලා මේ අයට පාරේ අනි පැත්තෙන් හෝන්ගහගෙන පොලි ස්වාහන දාගෙන යන්න අවසරධීපු රටේ නීතිය මොකක්ති ජීවිතයක් බේරගන්න යන දොස්තර කෙනෙකුටත් එහෙම යන්න දෙන්නේ නැහැනි. පාරේ හරි පැත්තේ හරි වේගෙන්ගියොත් ඒත් අල්ලල දඩගහනවා. දැන් මේ පාරිමේන්තුතෝට මෙම හෝන්ගාගෙන පාරීන මිනිස්වත් දෙපැත්තර තල්ලු කරගෙන ඉස්සරහහිම් පොලිසි අත්දාගෙන අතපයත් එලියටදාගෙන මේ යන්නේ රටවේර ගන්නද. නැත්තං දවල් කෑමවල පරක් වෙලාද. මෙහෙම වර ප්‍රසාද මේ අයට අයිති නම් මේ උන්දලව ඔය වරප ප්‍රසාද භුක්තිවිඳෙන තැනට යෞපු අපට ඊට වඩා ලැබෙන්න්නපායි ජනතාවට උඩින් යන අමුතු වර ප්‍රසාද මේ දෙසිය විසිපහට අයිති වෙන්න බැහැ තියෙනවානම් මේක වැරදි රජයේ සේවයකයකුට විනාඩියත් දෙකක් පමවාවුණොත් ෂෝට් ලිව යන්න වෙන ත් මහපාරෙත් දහත් දුක්කෙඳලා මග ප්‍රවහණය ඇවිත්. දැන් අප මේ අමුතු කණ්ඩායමට හිමි පුදුම වර්ප්‍රසාද ගැන කතා කරන්න තීරණය කළේ හේතුවක් ඇතුව. ඊයේ පාර්ලිමේන්තු වටරවුමේදී ධර්මචක්‍රයක් අතේ ඇතිව හටිබැුවෙන් ට්ිල්ලන්න හදන නිලධහරියකු දැක්ක. මෙයා කෞද්ද කාග කෞද නමගම තනතුරු වැඩක් නැහැ. මේ මමුකේෙන් පිටවු වචනටික තමමා අපට වැදගත්. උද්ඝෝෂණය නිරතවනු තරුණු රුණින් දහතුන් දෙනාටම මේ නිල දහරිය කෑ ගහල කියන වචන ටි හන්නකු. දහනගීම. ල හ පග හ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වර ප්‍රසාද කඩ කලාලු අනේ මහත්ත්‍යයෝ. වැරදුනා මාත්මයයක්කයන්නේෙ මහත්මා ගති තියෙන්න්නේ පා යිනේද. අපට තමුන් නැහැගෙන් අහන්න හරි වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. හෝකීම විරෝධතාපූරු ප්‍රදර්ශනය ආදියෙන් මේ මැති ඇමති වර ප්‍රසාද කැඩන නම් මේඇඒ දැනට අපේ කඩල තියෙන වර ප්‍රසාදවලට මොකද තමුන් කියන්නේ. අදවනවිට මුළු රටේම ජනතාව ඉන්න බඩගින්නේ. කුසගින්නේ පෝලිම්බල රටේ විදෙස් සංචිතේ හින්දලා. පෝර නෑ බෙහෙත් නෑ දරුවන්ට පාසල්යන්න විදියක්ක් නෑ පාංගෙඩියක් ගන්න බෑ රුපිය ලෙසිේ පහ දෙසිියක්කෙනවා. ඒ අදදිවට මුළු පාර්ලිමේන්තු පාරම වහල යකඩ වැටවල් ගහලා ජනතාව පැෑ ගනම් පෝලිංබල උදේ වාහනබල. දැ මේ කාගවර ප්‍රසාදද. ජනතාවට පරම අයිතියක් තියෙනවා. තමුන් දන්නවද. නිවාස ජලයේ ආහර් අධ්‍යාපනයේ සෞඛ්‍යය ආදිි පහසුකම් කිසිදු වෙනසක් නැතුව ලබන්න. ඔය උත්තරීතර තමු කිව මොකද එකසිේ දහනමේද දෙසිිය දහනමේද මන්දා කැඩුව කියලා මේ තරුණු තරනිවුණ කුදලගෙනගේ වෙලාවේ කුදලගෙනයානොනම් මෙන්න කට්ටිය. කොහොමද කඩන වර ප්‍රසාද. මේ පේනුවාද. රටේ ජනතාවගේ බදු සල්ලි වලින් තුන්වේල කාල දිරවගන්න බැරුව ඔය පාර්ලිමේන්තු ඇතුළේ මරගත්ත හැටි. දැක්කද වරප්‍රසාද වල ගෞරවේ, පාරෙ කොල්ලෙක් දෙන්නේ කූකිව්ුවමද වර ප්‍රසාද කඩවෙන්නේ මතකතියාගන්න. තමුල්ල හැමෝටම් වඩා උත්තරේතර නීතිය. අධිකරණය ඔය කාගේ කාගේතුන් අනීතික ක්‍රියා දවසක විනිශ්්‍ය කරවි. ඇත්තටම අධිකරණය හරි වැරද්ද තීන්දු කරාවි. අද අපේ රටේ නීතිඥ ප්‍රජාවෙන් සියට අනුවක්න එක තැනකට පෙළගහහිමින් ඉින්වා. ඒ රටේ තරුණ අරගලයට එරීව අයුක්ති සහගත ලෙස පොලිස් මෙහිවම්වලදී තරුණ පරම්පරාව රැකගන්න. අද අපේ රටේ නීතිඥ ප්‍රජාවෙන් නැගේ සිටීම, ඇත්තටම ඉතිහාස ගත වෙනවා. ඒක හරි අපූරු කලු කෝට් පවරක්. ඉතිහාසේ දවසක මේ හරි අපූරු කලු කෝට් පෞර රන් අකුරෙන් සටහන් වේවි.